එකමත් එක කාලෙක ලස්සන දූපතක් තිබුණා. ඒ දූපතේ හුඟක් ස්වාභාවික සම්පත් තිබුණා. ඒ රටේ තිබ්බ ලොකුම සම්පත ඒ රටේ හිටපු මිනිස්සු. කාලෙන් කාලෙට ඒ අයට එක එක ප්‍රශ්න ආවා. ක්‍රූර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඒගොල්ලෝ සටන් කළා. බෙදුම්වාදීන්ට එරෙහිව සටන් කළා. මුහුදු ගොඩ ගන්නකොට ගම් වතුරෙන් ගෙවල් ජීවිත විනාශ වෙනකොට ඒගොල්ලන් එකතු වුණා. ඒ හැම දුකක්ම විපතක්ම ජය ගන්න පුළුවන් වුණේ රටේ මිනිස්සුගේ එකමුතුකම නිසායි. හැබැයි දවසක් මහා විපතක් සිදු වුණා. කවදාවත් හිතපු නැති විදිහකට නිවට ත්‍රස්තවාදී කල්ලියක් නොසිතූ නොපැතූ දිනයක ඔවුන්ට පහර දුන්නා. අසන අහිංසක ලේවල මහ පොළව තෙත්තුණා. ඒ ජීවිත නැති වූ වේදනාවට මිනිස්ට තරහ ගියා. ජීවිතයේ වටිනාකම නොදැන බාලකයෝ විරිත්තනකොට එක එකට ඇඟිලි දික් කරනකොට ඒගොල්ලෝ තවත් තරහ ගියා. ඇසට ඇසක් කටට කටක් ජීවිතයට ජීවිතයක්. ඒ ප්‍රකෝපය සමහරු අන්ත කළා. ජාති අතර බෙදීම් නැති වුණා. වෛරයට වෛරය නොවුන් පිළිතුරු දුන්නා. ඒකෙන් වුණේ ත්‍රස්තවාදීන් පැතූ විදිහටම ඔරු දූපතම ඇවිලුණු එක. අවසානයේදී මුළු රටම සුසාන භූමියක් බවට පත් වුණා. කොමිතරුවන්ට උරුම වෙන්නේ මේ කතාවද? නැත්නම් මේ කතාවද? ඒ ජීවිත නැති වූ වේදනාවට මිනිසුන්ට තරහ ගියත් වෛරයෙන් වෛරය නොසන්සිදේ යන පරමාර්ථය ඔවුන් රටේ පාලකයන් පසෙ කළා. ජාතිය ආගම පැත්තකට තියලා රටේ අනවශ්‍ය කෝලහල ඇති කරන්නේ නැතුව ආයෙත් එකතු වුණා. නැති වූ ජීවිතවල පවුලේ උදවියට උපකාර කළා. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතයේ පරදුවට තබන ආරක්ෂක අංශවලට ඔවුන් සහාය වුණා. මෙම අන්තවාදී ත්‍රස්ත පිළිකාර නැත්තටම නැති කරා. කිසිම මනුස්සක බියක් නැතිව නිදහසේ ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් සාමකාමී රටක් බවට පත් වුණා.